මේ ළඟ එන නත්තල සම්බන්ධයෙන්ුත් අපි ඒ අනිත් ජනතාව වගේ කැපවීමෙන් යුතුව කටයුතු කරන්නට සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපිට විශේෂයෙන් බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතට හැරිලා තියෙන නිසා සෙසු පළාත්වලටද පැතිර යාමේ තර්ජනය පැහැදිලිවම පෙනෙන්නට තියෙන නිසා වෙනදාට උත්සව සමය ලෙස සලකන මේ කාලේ අපට එහෙම හැසිරෙන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඒ නිසා වෙනදා වගේ නත්තල් උත්සවය සමරන්න විවිධ දේවල් කරන්නට අපට ඉඩ කඩක් නැහැ. ඒ නිසා මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට පමණයි මුල් තැන දෙන්නේ නත්තල් උත්සවයේදී. ඒ අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා සංසරණය. කොළඹට ඇතුළු වන එක, කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමා කරන්න. විශේෂයෙන් නත්තල් කාලේ පුරුද්දක් තියෙනවා නෑදෑයන් බලන්න යන එක. ඒක මේ අවුරුද්දේ නොකර ඉන්න උත්සාහ කරන්න මේ අවස්ථාවේදී. මොකද සේරම දෙනා මේ වැඩේ කරන්න ගත්තොත් එතකොට මේ රෝගය වෙනත් පළාත්වලට යාමේ හැකියාව තියෙනවා. සාප්පු සවාරි යන්න ලයිස්තු හරිගස්සලා පවුලේ එක එක අයට තෑගි දෙන්න මේ ඒවා මේව අරගන්න සාප්පු සවාරි යන එකත් අඩු කරගන්න උත්සාහ කරන්න පුළුවන් නම් එක්කෙනෙක් පමණක් එක පවුලකින් ඒ වැඩේ කරන්නට යන්න. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මුදල් නාස්ති නොකර ඉතුරු කරගන්න එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් මේ තත්ත්වය නිසා රැකියාවක් කරන්නට බැරුව ගෙදරට වෙලා ඉඳ සිදු වෙලා තියෙන අයට උපකාර කරන්නට ඒක නත්තල් තෑග්ගක් හැටියට සලකලා කරනවා නම් වඩා හොඳයි. නැත්නම් තමන්ගේ දරුවන්ටයි ඥාතීන්ටයි පමණක් තෑගි දීලා වැඩක් නැහැ. ඊට වඩා හොඳයි නැති බැරි කෙනෙකුට පිහිට වෙන එක. එතකොට ඒ වගේම විනෝද ගමන් යෑම පිරිස් එකතු වී සාද සංවිධානය කිරීම මම විශේෂයෙන්ම මෙහිදී රූපවාහිනී මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී ඔය පසුගිය වසරවල සමහර ජාලයන්වල තිබුණා වැඩසටහන් නත්තල කියලා කිව්වම ඒකෙදී සමහර වෙලාවට හරියට ඇඳුමක්වත් ඇඳගත්තු නැති අසංවර වැඩසටහන් කීපයක් අපි දැක්කා රූපවාහිනියේ යනවා. සමහර ජාලවල මේක කරන්න එපා. ඒක නත්තලේ ආධ්‍යාත්මික පැත්තට සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් ලබා දීම. නත්තල කියන්නේ අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් ජොලි කරන උත්සවයක් නෙවෙයි. ඒක ආධ්‍යාත්මික ආගමික මොහොතක්. ඒ නිසා ඒ වගේ දේවල් වලට රූපවාහිනිය යොමු කරන්න එපා. අනාගත දරුපරපුර නොමග යවන සුළු වැඩසටහන් කරන්න එපා. ඒක නත්තල පාවිච්චි කරනවට අපි විරුද්ධයි ඒ වගේ දේවල් වලට. පවුලක් ලෙස gedara aya සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන්න කියලා මම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම දිලිඳු ගවහලක උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන මෙනෙහි කරමින් දිලිඳුන් සමග ඒ නත්තලේ ප්‍රීතිය බෙදා ගන්න කටයුතු කරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා. රාජ්‍ය උත්සව වලට අපේ සහභාගීත්වයක් ලැබෙන්නේ නැහැ. රජය සහ සෞඛ්‍ය අංශ අපට ලබා දී ඇති සෞඛ්‍ය උපදේශවලට අනුව ඉතා චාම් ලෙස මේ අවස්ථාව ගත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ අනුව හුදකලා කර නැති ප්‍රදේශවල වරකට 50ට නොවැඩි පිරිසක් සමග නත්තල් දේව මෙහෙය නිරෝධායන නීති රීති වලට අනුව සිදු කිරීමට පියතුමන්ලාට අවසර දීලා තියෙනවා. නත්තල් රාත්‍රියේ මැදේම රාත්‍රී දේව මෙහෙය දෙසැම්බර් මාස 24 වෙනිදා සවස 6 සිට පැයෙන් පැයට සුළු පිරිසකට පමණක් පවත්වමින් වැඩපිළිවෙලට සහයෝගය දෙන්න ලෙස මම බස්නාහිර පළාතේ එනම් කොළඹ අගරදගුරු පදවියේ සිටින කතෝලික පියතුමන්ලාට උපදෙස් දීලා තියෙනවා. මැදේම රාත්‍රී නත්තල් දේව මෙහෙයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ යන භාෂා තුනෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමන් සහ මගේ සහායක රදගුරුතුමන්ලාත් රූපවාහිනිය ඔස්සේ සජීවීව විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය කරනවා. නත්තල් දින උදේ දිව්‍ය පූජා සජීවීව විකාශනය වෙනවා. නිවෙස් වල සිට ඊට සම්බන්ධ වෙන්නට ඔබට හැකියාව තිබෙනවා.